ලොකුළුණු අපනයනයේ සඳහා ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය පවසනවා. ලොකුළුණු මෙට්‍රික් ටොන් දසදහසක් දක්වා උපරිම සීමාවකට යටත්ව මෙරටට ලුණු අපනයනය කිරීමට ඉන්දියා අපනයනකරුවන්ට අවස්ථාව හිමිවන බවයි ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ. පළමුවා සැල්වැසියා යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලටගෙන ඉන්දියාව එම තීරණය ගෙන තිබෙනවා. මේ අතර උත්සව සමයේ කුකුල් මස් සහ බිත්තර මිල ඉහළ ගොස් ඇති බව ජනතාව පවසනවා. මම දැන් දවස් හතරක් ඇවිල්ලා ඉන්නවා ලංකාවට. ලංකාවේ බඩුවල ගණන්. ඔව් හරි ගණන්. හරි ගණන්. කුකුල් මස් මොකද මේ තරම් ගණන්? ගණන් ගියේ මොකද දන්නවද? දන්නා නේ. කුකුල් මස් ගණන්, බිත්තර ගණන්, ලුණු ගණන්. කුකුල් මස් එකපාරටම රුපියල් 250ක් වැඩි කරලා ඒවා අල්ලන්න කවුරුත් එන්නේ නැහැ මාත්‍ය. ඇවිල්ලා ඕගොන් ජරාවනේ අරන් යන්නේ. ඒ කියන්නේ බලධාරින් එන්නේ නැහැ. බලධාරින්ගේ වැඩේ පඩිය ගන්න එක විතරයි. ඒක තමයි ගැටලුව. බලධාරින් ඇවිල්ලා ඒගොල්ලන් ඇවිල්ලා කුකුල් මස් කඩවල වලට ගිහිල්ලා බලන්න කියන්න. බිත්තර නම් දරන්නේ රුපියල් 50යි 60යි. 1480යි. දේශපාලන කට්ටිය පුඩ මොනාර බලන්න ඕනේ චන්ද දවස් වලට විතරයි ගලා මේ අපිට ඒව කරනවා මේවක මොනාවත් කරන්න සාමාන්‍ය දුප්පත් මිනිස්සු තමයි මෙතන දුක් විඳින්නේ පාර ගණන් විතර 35ට දෙන්න කිව්වම දෙන්නේ අපිට 70 60යි එක එක කඩේ එක එක ගණන් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ හැමදේම ගණන් බොරුවට කියනවා මේක මිච්චරයි ටීවී එකෙන් ගිහලා ගන්න ගාලා කියනවා අපි මොනා කරන්නද විතර විසර ගියත් මේ රුපියල් 60යි 50යි කුකුල් මස් ගණන් 1800යි මේ පැත්තේ නා කුකුලත් ගණන් ගිහිල්ලා විතර රුපියල් 60යි කුකුල් මස් 1300යි ඒ කොයාදද මේ කොළුණු කුකුල් මස් නා වැඩි වෙන සිකක් 1200 ගන්න තිබේ 1300යි විතර නම් බොරුවට මේ බෝඩ් දාලා තියනවා 36 විතර නෑ 36 විතර තියන්නේ 48 ඉඳලා තියනවා පොඩි විතර 48යි කියනවා අනිත් ඒවා 50යි 52යි රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න